Have a nice day all of you. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි එන්නේ ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න, ඉංග්‍රීසි ලියන්න ගියන් පස්සේ අපිට අවශ්‍යම කරන ඉංග්‍රීසි grammar point එක. ඉතින් ගොඩක් දුරට මේවා grammar කිව්වා කියලා කොහොම හිතකදීවත් හිතන්න එපා. අපිට ඉංග්‍රීසි කතා කරන්න මේවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම අපිට ඉංග්‍රීසි කතා කරන්න මේ දේවල් අවශ්‍ය වෙනවා. අපි බලමු මොකද්ද මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කියලා. එතකොට අද මම ඔයාලට කියලා දෙන්න හදන මෙනි there is කියන මාතෘකාව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි බලමු. There is මේ there is වල සිංහල තේරුම මොකද්ද? There is වල සිංහල තේරුම තියනවා එහෙමත් නැත්නම් ඉන්නවා. මොකද්ද මේ there is වල සිංහල තේරුම තියනවා ඉන්නවා. එතකොට මම ඔයාලට කියන්නම් කොහොමද there is දාලා ඉංග්‍රීසි කතා කරන්නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි ලියන්නේ කියලා. එතකොට අපි there is කියන්නේ තියනවා ඉන්නවානේ තියනවා ඉන්නවා දැක්කා කියලා ඒ දැක්ක පළියට ඔයා there is කියන එක පාවිච්චි කරන්න යන්නේ එපා හැම වෙලාවෙම මතක තියාගන්න යම් කිසි ස්ථානයක කිසියම් එක් දෙයක් තියනවා එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් හෝ සතෙක් ඉන්නවා වගේ අදහසක් ගැන කියන්න තමයි අපි මේ there is කියන එක පාවිච්චි කරන්නේ මොකටද there is පාවිච්චි කරන්නේ there is කියන එක පාවිච්චි කරන්නේ කිසියම් ස්ථානයක හෝ තැනක යම් කිසි දෙයක් තියනවා එහෙමත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් හෝ සතෙක් ඉන්නවා වගේ අදහසක් ප්‍රකාශ කරන්න. එහෙනම් මතක තියාගන්න මේ there is කියන මාතෘකාව පාවිච්චි කරන්නේ කිසියම් තැනක මොන හරි දෙයක් තියනවා එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා කියන්න තමයි there is පාවිච්චි කරන්නේ. අප බලමු එහෙනම් කොහොමද මේකෙන් වාක්‍ය ටිකක් ගොඩනගන්නේ කියලා. බලමු. දැන් මං කියනවා මේ සිවුඩ පොතක් තියෙනවා. මේ පොත තියෙන්නේ කොහෙද? මේ සිවුඩ. අපි කොහොමද කියන්නේ? There is a book on the table. ඇයි අපි there is කියන මාතෘකාව මේ වාක්‍ය රටාව ගොඩනගන්න පාවිච්චි කරන්නේ? ඇයි පොත තියෙන්නේ මේසේ උඩනේ? එතකොට අපි මූලිකත්වය සිංහල වාක්‍ය පටන් ගත්තේ ඒ පොත තියෙන තැනින්. ඒක නිසා තමයි අපි there is කියන මාතෘකාව පාවිච්චි කරන්නේ. එතකොට මේසේ උඩ පොතක් තියෙනවා නම් අපි කියනවා there is a book on the table. අපි තව වාක්‍යයක් බලමු. පන්තියේ ගුරුවරයෙක් ඉන්නවා. ගුරුවරයා ඉන්නේ කොහෙද? පන්තියේ. අපි කියනවා there is a teacher in the class. මේක මේ ප්‍රසිද්ධ පන්සලක් තියෙනවා. එතකොට මේ ප්‍රසිද්ධ පන්සල තියෙන්නේ කොහෙද? මේ ගමේ. එහෙනම් යම් කිසි තැනක තමයි මේ ප්‍රසිද්ධ පන්සල තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් there is a famous temple in this village. කොහොමද කියන්නේ? There is a famous temple in this village. කැලේ අලියෙක් ඉන්නවා. මේ අලියා ඉන්නේ කොහෙද? කැලේ. අපි කියනවා there is an elephant in the jungle. කොහොමද කියන්නේ? There is an elephant in the jungle. එතකොට කැලේ අලියෙක් ඉන්නවා. ඉතින් මම ওই විදිහට වාක්‍ය කිහිපයක් විතරක් ඔයාලට පැහැදිලි කළා. මම තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නම් මේ there is කියන මාතෘකාව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඕනම තැනක තියෙන දෙයක්. ඕනම තැනක ඉන්න කෙනෙක් ගැන කතා කරන්න. ඔයාට අපි තුම් මයි ස්කූල් ගැන මොන හරි වාක්‍ය ටිකක් ලියන්න ඕන කියලා. ඉතින් මගේ පාසලේ තියෙනවා ලියන්න. මගේ පාසලේ පුස්තකාලයක් තියෙනවා. There is a library in our school. මගේ පාසලේ විද්‍යාගාරයක් තියෙනවා. There is a laboratory in our school. මගේ පාසලේ විශාල ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. There is a big playground in our school. අන්න ඒ වගේ. අපි ගෙදර නම් අපිට කියන්න පුළුවන් වෙනම තියෙන දේවල්. එතකොට අපේ රටේ නම් අපේ රටේ තියෙන ඒවා එකක් ගැන කියන්න පුළුවන් there is පාවිච්චි කරලා. එහෙනම් මම ඔයාලට කියනවා මෙන්න මේ වගේ ඕනම තැනක තියෙන දෙයක් ඕනම තැනක ඉන්න කෙනෙක් ගැන කතා කරන්න එහෙම නැත්නම් ලියන්න මෙන්න මේ there is කියන මාතෘකාව පාවිච්චි කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලා යම් අදහසක් ගත්ත නම් ඔයාලට අන්න එහෙනම් ඒ වගේ අලුත් වාක්‍යයක් පහතින් කමෙන් කරලා ඔයාලට පුළුවන් මේකෙන් යම් සහයෝගයක් වෙන්න. ඉතින් ආරාධනා කරනවා අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉදිරියේදී ඉතාමත් වටිනා පාඩම් රසක් අරගෙන නැවතත් අපි ඔබ හමුවට එනතුරු අදට මම මෙතනින් නතරනවා. I'm Suranga Senanayaka from SSEA. Have a nice day all of you.